අයිබුවන් හැමෝටම අපි අද යන්නේ ගාඩන් බයි ද බේවල තියෙන සුපර්ට්‍රී ඔබ්සර්වේටරි එක බලන්න. එතකොට අපි මුලින්ම මෙන්න මේ පාලමින් හීලික්ස් බ්‍රිජ් මේ පාලම දිගේ අපි යන්නේ අපේ ගාඩන් බයි ද බේවලට. ඔයාලා අහලා ඇති ගාඩන් බයි ද බේවල තමයි ෆ්ලවර් ඩෝම් එක, සුපර්ට්‍රී ඔබ්සර්වේටරි, ඊට පස්සේ ෆෝරල් ෆැන්ටසි, ක්ලවුඩ් ෆොරෙස්ට් ඔය වගේ OCBC ස්කයිවේ මෙන්න මේ වගේ තැන් කීපයක් තියෙනවා මේ ගාඩන් බයි ද බේවල බලන්න. එතකොට මේක කොහොමද ට්‍රිප් එකක් විදිහට ප්ලෑන් කරගන්න කියන එක අපි වෙන වීඩියෝ එකකින් කතා කරන්නම්. අපි මේ වීඩියෝ එකේදී යන් මේ තියෙන්නේ සිංගප්පූර් ෆ්ලයර් එක. අපි මේකෙත් ගියා. ඒකේ වීඩියෝ එකක් ඉස්සරහට දාන්නම්. අපි මේ වීඩියෝ එකේ කතා කරමු කොහොමද සුපර්ට්‍රී ඔබ්සර්වේටරි එක කොයි වගේද කියන එක ගැන. ඇත්තටම සුපර්ට්‍රී ඔබ්සර්වේටරි කියලා අපිට බලන්න තියෙන මෙන්න මේ ට්‍රී එක. මෙතනදී අපිට පුළුවන් මේ ට්‍රී එක උඩට යන්න ටිකට් එකක් අරගෙන. ඇත්තටම ඒක තමයි සුපර්ට්‍රී ඔබ්සර්වේටරි එකෙන් අපිට ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. එතකොට ගාඩන් බයි ද බේ කියන්නේ මේ ලොකේෂන් එකට කියන්නේ ගාඩන් බයි ද බේ කියලා. අපි මේ ගාඩන් බයි ද බේ ලොකේෂන් එකට යන දෙපැත්තේ තියෙන දේවල් තමයි ඔයාලා මේ දකින්නේ. මෙන්න මේ වගේ පොඩි ළමයෙක් මෙන්න මේ වාහනයක් අල්ලගෙන මෙන්න මේ වගේ ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පරිසරයක් මැදින් තමයි අපිට අපේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ. ඔන්න දැන් ටිකට් එකක් අරගෙන අපේ මේ සුපර් ට්‍රී එක අපි බලන්න යන්න හදන්නේ. මේකෙදී අපිට මෙන්න මේ ට්‍රී එක තමයි අපිට විසිට් කරන්න තියෙන්නේ. අපිට මේකේ උඩට යන්න පුළුවන්. උඩට යන්න මෙයාලා ලිෆ්ට් එකක් දාලා තියෙනවා. මට මේකේ උස නම් මතක නැහැ. එතකොට අපිට මේ ලිෆ්ට් එකේ අපිට උඩටම යන්න පුළුවන්. ඔන්න අපි දැන් ලිෆ්ට් එකේ උඩට යන ගමන් ඉන්නේ. right අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ට්‍රී එකේ උඩට. ඔයාලට පේනවා ඇති දැන් එතකොට පහල කොහොමද පේන්නේ කියලා. එතකොට මේ ට්‍රී එකට ඇවිල්ලා අර අපි නෙළුම්කෝලේ උඩට ගියා වගේ තමයි අපිට මෙතන ඉඳන් වටපිටාව බලන්න පුළුවන් සිංගප්පූර් කොහොමද පේන්නේ කියලා. දැන් අපි මේ බලන්නේ අනිත් ට්‍රීස් කොහොමද තියෙන්නේ කියලා. එතකොට මෙතන මේ පාලමක් තියෙන්නේ. ඔන්න ඔය පාලමේ යන්නත් අපිට පුළුවන් වෙනම ටිකට් එකක් අරගෙන ඔය පාලමේ යන්නත් පුළුවන්. අපි දැන් ඉන්නේ මේ සුපර් ට්‍රී එක උඩ. මෙතනදී ඔයාලා අනිවාර්යෙන් පොඩ්ඩක් මතක තියාගන්න ඕන එකක් තමයි ලිෆ්ට් එකේ උඩටම ආවට පස්සේ එතනින් උඩට යන්න පඩිපෙලක් තියෙනවා. ඒ කියන්නේ ලිෆ්ට් එක යන්නේ නැහැ. අපිට පඩිපෙලේ උඩට යන්න ඕනි. මේක අපිටත් මග ඇරිලා අපි පස්සේ දැකලා ආපු තැනක්. මෙතනින් ගියාට පස්සේ තමයි ට්‍රී එකේ උඩටම යන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්සෙල්ලා දැක්කේ ලිෆ්ට් එකේ යන්න පුළුවන් උපරිම සීමාව. නමුත් පඩිපෙලේ ගියේ නැත්නම් ඔයාලට මේ කොටස අනිවාර්යෙන් මග ඇරෙනවා. ඒක නිසා ලිෆ්ට් එක ගාව තියෙන පඩිපෙලෙන් අනිවාර්යෙන් උඩට යන්න. දැන් මේ ඉන්නේ සුපර් ට්‍රී එකේ උඩම කොටසේ. එතකොට ඔයාලට සිංගප්පූර් සිටි එක පේන විදිය තමයි මේ. ඊට පස්සේ ට්‍රී එකෙන් බැහැලා දැන් ඔයාලට මේ හවස සාමාන්‍යයෙන් පහ පහ හමාරට වගේ මේ ලොකේෂන් එක view එක තමයි මෙතන තියෙන්නේ.
ඔයාල මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි හයට වගේ වෙනකොට හය වගේ වෙනකොට ඉවෙන්ට් එකක් යනවා මෙතන ලයිට්ස් දාලා හරි ලස්සන ඉවෙන්ට් එකක් යනවා ඔයාල සාමාන්‍යයෙන් ටයිම් හදාගෙන එන්න මේ ඉවෙන්ට් එකත් බලන්න අපි දෙන්න ටයිම් හදාගෙන කන්න ගියා හැබැයි කන්න ගිහිල්ලා එනකොට ඉවෙන්ට් එක පටන්ගෙන අපි පොඩ්ඩක් දවල්ට කාලේ හිටියේ නැති නිසා අපි පොඩ්ඩක් හවස මොනවා හරි බඩට දාගන්න ගියා මෙතන කැෆේස් තියෙනවා ඔන්න ඉවෙන්ට් එක දැන් පටන්ගෙන අපිට ලස්සන එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන් ඔය වගේ ඔයාලා මේ ඉවෙන්ට් එකට අනිවාර්යෙන්ම දැන් මේ ඉවෙන්ට් එක ඔක්කොම ඉවරනාට පස්සේ අපිට මේ ට්‍රීස් පේන විදිය තමයි ඔයාලා මේ දකින්නේ අපි දැන් ඔය ටිකත් බලාගෙන යන්න ආපහු ආවා ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වයිෆ්ගේ බලු සුරත පාරේ බල්ලෙක් දැක්ක ගමන් ටග් ගාලා කියලා හුරතල් කරන එක තමයි වැඩි අපි මෙන්න මේ දේවලු බලලා බල්ලෙක් හුරතල් කරලා අපි ඊට පස්සේ සුපර්ට්‍රී ඔබ්සර්වේටරි එකෙන් ආවා අපි ඊළඟ දවසේ යනවා ෆ්ලවර් ඩෝම් එක බලන්න මේ වීඩියෝ එකත් එක්ක හිටිය ඔයාලට තැන්ක්යූ සහ හැමදාම කියනා වගේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා ඒ දේවල් පෙන්නලා දෙන්න එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්